ජනමත විචාරණ නැතුව 6 5 කරා නම් ඇයි ජනමත විචාරණ නැතුව පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතරයෙන් 5 6 කරන්න බැරි රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ නීති විශාරද දැනුමක් තියෙන නීතිඥයෙක්ට ඕක නොතේරෙන්නේ එතන කොතනවත් සඳහනක් නැහැ අඩු කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වර්ණේ කල් දාන්නත් බෑ වේලාසනින් තියන්නත් බෑ හරියට කොමිෂන් සභාව කියන දිනේට තියන්න ඕනේ අනුප්‍රාප්ත ජනාධිපතිවරයෙක් ඉන්නකොට ඒ ජනාධිපති වර්ණේ කැඳවීමේ දින නියම කිරීමේ සම්පූර්ණ බලය තියෙන මැතිවරණ කොමිසමට එතකොට මැතිවරණ කොමිසම දින තීරණය කරાવી. ඇත්තටම ජනාධිපතිවරයාට ජනාධිපති වර්ණයේ කැඳවා තිබෙන මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට මේ මොහොතේ පුළුවන්. පුළුවන්. ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් අවස්ථා දෙකකදී ඇරෙන්න මූලික වශයෙන්. ඔබ කියනවා ඉදිරි ජනාධිපති වර්ණයේදී කාටවත් 50 ගන්න බෑ කියලා. මම හිතනවා 50 කියන එක කාට වුණත් අභියෝගයක් මේ වෙලේ. අනුරදිසානායක සහ සජිත් ප්‍රේමදාස මොවුන් දෙන්නගෙන් දෙදෙනාගෙන් කාට වුණත් අමාරු 50 යන අභියෝගයක් ඔබ කියන්නේ. 40 45 35 ඔය අතර කරකිනවා ඒ දෙන්නම. ලංකාවේ අන්තිම දවසේ කොහෙන් නාගයෙක් මතුවෙයිද දන්නේ නෑනේ. නාගයෝ මතුවුනොත් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. එහෙම නොවේවානේ. අයිබෝන් ප්‍රේක්ෂක හේතුතුනි සුබ සන්ධ්‍යාවක් රටේ දේශපාලනය ජනාධිපති වර්ණය ලංවීම සමග ඉතාමත්ම උණුසුම් තැනකට ගමන් කරමින් තිබෙනවා. නිසි මොහොතේ විවස්ථාවට අනුව ජනාධිපති වර්ණය තබයිද එහෙම නැත්නම් ජනමත විචාරණයකින් ජනාධිපති වර්ණය වසර දෙකකින් කල් දමයිද එහෙම නැත්නම් අලුත්ම කතාව තමයි ජනාධිපතිවරයාට 19 වෙනි ආනුක්‍රම විවස්ථා සංශෝධනයේ නීති විවරණයක් එක්ක තවත් වසරක කාලයක දූරේ ඉන්න පුළුවන්ද මේකයි දැන් මොහොතේ දේශපාලනයේ තියෙන කතාව මේ පිළිබඳව කතා කරන්න හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙක් වන නීතිඥ චතුර උමගලිය මහතා පිට එක්ක ඉන්නයි බොන් හයි බොන් චතුර මහත්මයා දැන් ඇත්තටම මේ මොහොතේ ජනාධිපති වර්ණය පිළිබඳව බොහෝ දෙනෙකු කතා වෙන මොහොතක් මම කෙටියෙන් අහනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වර්ණය පැවැත්විය යුත්තේ මෙන්න මේ කාලෙදී මෙන්න මෙහෙම මැතිවරණේ පැවැත්විය යුතුයි පොඩි විග්‍රහයක් කරමුකෝ අපි කතා ඔබ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හිටපු කතා කරමු මේ ගැන සුබ දවසක් ජනාධිපති ලංකාවේ තියෙන හයිබ්‍රිඩ් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ කියන්නේ අර බ්‍රිතාන්‍යය වගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ඇමරිකාවේ වගේ ඇමරිකාවේ ප්‍රංශේ වගේ ජනාධිපති සම්ප්‍රදායත් දෙක එකවර ක්‍රියාත්මක වෙනවා. එතකොට පාර්ලිමේන්තුවෙන් පාර්ලිමේන්තු බලයෙන් විවස්ථාදායක බලයෙන් විධායක බලය හෝ විධායක බලයෙන් පාර්ලිමේන්තු බලය යටපත් කරන්න බෑ. ඉතින් ඉතාල පැහැදිලිව ජනාධිපතිවරයා ගැන කියලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආ ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයෙක් ඉන්නවා. එයා විධායක ජනාධිපතිවරයෙක් කියන එක 4 ආ ව්‍යවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඔහුගේ දූර කාලය ගැන නිශ්චිත සඳහන තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 උපව්‍යවස්ථාවේ. ඊටාම් පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා වසර 5ක් දුර දරන්නේය කියලා. ඒ කියන්නේ දැන් ඔය 19 වෙනි සංශෝධනයේ අනුව දැන් 78 ජේ.ආර්. ජයවර්ධන කියද්දී අවුරුදු 6 ඉන්නලා කාලෙම කියන 19ට අනුව. ඒකනේ දැන් වර්තමානයේ අදාලිකනේ මං කියන්නේ. ඔව් දැන් වර්තමාන. ඔව් එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රභවයට ගියොත් ඔරිජින් එකට ගියොත් මුලට ගියොත් සාවුරුදු කාලෙක ඉන්න අවුරුදු 6ක්. ඉතින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒක අවුරුදු 5ක් බවට පත් වුණා නම් අද අදාළ වෙන්නේ 5 කියන එක. හයේ කතාවක් තවදුරටත් වළංගු නැහැ. තවදුරටත් වළංගු නැහැ. සමායෙන්න මම පොඩි බාධා කිරීමක්. හැබැයි දැන් ජේ.ආර්. ජයවර්ධන මහතා වසර 6කට ගේනවා. ඒක මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතරයකින් තමයි මේ 6 5 කරන්නේ. දැන් තියෙන තර්කය තමයි ජනමත විචාරණ නැතුව 6 5 කරා නම් ඇයි ජනමත විචාරණ නැතුව පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතරයෙන් 5 6 කරන්න බැරි එකයි කතාව. ඒකේ නීති විවරණය මොකද්ද? නීති කතාව මොකද්ද? ඒක හරීම නිශ්චිතයි. ඕන මේ නීති වෘත්තියේ ඉන්න ඕනම කෙනෙක්ට තේරෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ නීති විශාරද දැනුමක් තියෙන නීතිඥයෙක්ට ඕක නොතේරෙන්නේ නැහැ. මොකද මං කියන්නම්? ඔබ පැහැදිලි කරන එක තර්කානුකූලයි එහෙම නොවෙන්නේ කියන කතාව කියන්නේ. ඉතාලම පැහැදිලිද? නීත්‍යානුකූලයි, තර්කානුකූලයි, නීත්‍යානුකූලයි දෙකම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් චතුරංග මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ලංකාවේ උත්තරීතර නීතිය. වෙනත් පනතක් වෙනස් කරනවා වගේ සංශෝධනය කරනවා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බෑ. 3න් 2ක, ඒ කියන්නේ විශේෂ බහුතරයක් ඕනෙමයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්පිල්ලක් හරි පාපිල්ලක් හරි වෙනස් කරන්න. ඔය අතරේ චතුරංග මහත්මයා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔක්කොම වැදගත්, ඒ ඔක්කොම මොකක් වෙනස් කරන්නත් 3න් 2ක් ඕනේ. හැබැයි විශේෂ වගන්ති ටිකක්, විශේෂ ව්‍යවස්ථා ටිකක් තියෙනවා. ඒව වෙනස් කරන්න 3න් 2 විතරකුත් මදි ජනමත විචාරණයකුත් ඕනේ. මේක සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාවේ. ඔව් එතන ඒත් එක්කම ඔබ කතා කර යුතු දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැඩි කරා වගේ නෙවෙයි අඩු කරන්න. නෑ ඒක ඒක කියන ඒක තමයි මේ චතුරංග මහත්මයා මම කියන්නේ.
එතකොට ඕක නොකිය කියන්න බෑ හින්දා 83 වෙනි අවස්ථාවේ තියෙනවා අනුක්‍රම ව්‍යවස්ථාවේ 1 2 3 6 7 8 9 10 11 32 62 2 ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් ඕනේ පාර්ලිමේන්තුවේ 3 2කට අමතරව කියලා විශේෂයෙන් එතන සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ දුර කාලය දීර්ඝ කරනවා නම් එක්කෝ ජනාධිපතිවරයාගේ දුර කාලය දීර්ඝ කරනවා නම් ඒ කියන්නේ එයා පත් වෙන කාල සීමාවට වඩා දීර්ඝ කරනවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 3 2ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව පැහැදිලිද ඒක විවස්ථාවේ සඳහන් වෙනවා එතන සඳහන් වෙන්නේ චතුරංග මහත්තයා ඒක මොන වගන්තියද ඔබට පැහැදිලි කිරීමක් කරන්න ඔව 83 2 2 එක පැහැදිලි සඳහන් වෙනවා තාම පැහැදිලි වෙනවා ඒ කියන්නේ අපිට අදාළ තැනට ගියොත් අර 1 2 3 6 7 8 ඒවා දැන් මෙතනට අදාළ නැහැ නේ අපිට අදාළ වෙන්නේ 32 ජනාධිපතිවරයාගේ දුර කාලය තියෙන්නේ 32 ඒ වැඩි කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ එතන කොතනවත් සඳහනක් නැහැ අඩු කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියන එක ඔබ කියනවා වැඩි කරන්න යනවා නම් ජනමත විචාරණයකට යන්න ඕන ජනාධිපතිවරයාගේ දුර කාලය එතකොට ඔබ ඒත් එක්කම කියනවා අඩු කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ නැහැ කියලා ඉවරලා එතකොට වසරක් දැන් මේක අඩු කරන්නේ 19 වෙනි සංශෝධනයේ හරහා තමයි අඩු කරන්නේ එතකොට ඒ සංශෝධනයේ ප්‍රතිපාදන තියනවද වැඩි කරන්න 3 2ක බහුතරකින් පුළුවන් කියලා කතාව ජනමත විචාරණයකට නොයා ඒ කියන්නේ අර මුල් 6 තමයි මේ අඩු කරලා තියෙන්නේ මම කියන එක. එහෙම නැතුව දෙයක් නෙවෙයි. ඒකෝර අර වැඩි කිරීමක් කරලා නැහැ. ඒ කතාව කොහොමද ඔබ දකින්නේ? නෑ ඒකේ කිසිම එහෙම එකක් නෑ. ඒකේ තියෙන්නේ 19 වෙනි සංශෝධනයේ තියෙන්නේ මෙතුවක් අවුරුදු 6ක් තිබ්බ ජනාධිපති දුර කාලේ අවුරුදු 5කට අඩු කරනවා කියලා විතරයි. අවුරුදු 5 විතරයි. ඕනනම් මේක 3 2කින් ආය වැඩි කරගන්න පුළුවන්. එහෙම කතා මුකුත් නෑ. ඔබ කියවලානේ කියන්නේ මේ එහෙම කතා නෑ සහ එහෙම කතාවක් 19 කියන්නත් බෑ. එහෙම කතාවක් 19 කිව්වනම් 19 වෙනි සංශෝධනයේ කියන්නත් ජනමත විචාරණයක් ඕන වෙනවා. ඒක මොකද 83 දෙකට විරුද්ධයි. හොඳයි. අර මුල් කැටුම් අතර විරුද්ධයි. ඔව්. ඔතන ප්‍රශ්නේ හැටගන්නේ චතුරංග මහත්තයා ඕක නෙමෙයි. දැන් මේ තර්කේ ගොඩ නගන්නේ මෙන්න මේකයි. 32 වෙනස් වෙනවා වෙනද තිබ්බේ අර ඔබතුමා කිව්වා වගේ මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බේ අවුරුදු 6යි කියලා දුර කාලය. ඕක 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 5යි කියනකොට 83 දෙක විවස්ථාවේ සඳහන් වෙන්නේ සාවුරුදු කාලයකට වඩා ජනාධිපති දුර කාලේ දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියන එක. එතකොට මෙතන පහ කියලා සංශෝධනය වුණාට අතන පහ කියලා සංශෝධනය වෙලා නැහැ. එතන තියෙන්නේ තාම 6 කියලා. ඒකයි ওই තර්කික කතා කියන්නේ. එතකොට ජනාධිපතිගේ දුර කාලයේ සම්බන්ධයෙන් අදාළ වෙන විවස්ථාව 32 මිසක් 83 නෙමෙයි. 83 කියන්නේ තියෙන දුර කාලේ දීර්ඝ කරගන්න විදිය. එතකොට මේ 6 කියන එක මෙතන 32 කියන මූලික වගන්තියේ මූලික ව්‍යවස්ථාවේ 5 වෙනකොට ඒ ආලෝකයේ ජනාධිපති සම්බන්ධයෙන් සඳහන් වන සියලු වගන්ති වලට සියලු විවස්ථා වලට යනවා. අතන 6 කියලා තියෙන එක අදාළ වෙන්නේ නැහැ පහම තමයි. ඒ කියන්නේ දැන් ජනාධිපතිගේ දුර කාලය ගැන හොයන්න ඕන නම් චතුරංග මහත්තයා වෙන මුකුත් නෙමෙයි බලන්න ඕන 32. 32 කියන්නේ 5යි කියලා. එතකොට දුර කාලය දීර්ඝ කරගන්නවා නම් ක්‍රමවේදය 83 2 කියනවා. ඒ කියන්නේ ජනමත විචාරණකට යා යුතුයි. තුන් පාර්ලිමේන්තුවේ 3 2 එකතු කිරීම ජනමත විචාරණය. අනිවාර්යයි. ජනමත විචාරණයකින් තොරව දුර කාලය එක දවසක් දීර්ඝ කරගන්න බෑ. ඔතන මුලින් ඇහුවා කවදද ජනාධිපතිවරණය දැන් නිත්‍යානුකූලව එන්න ඕනේ කියලා. ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ වර්තමාන ජනාධිපතිගේ දුර කාලය ඉවර වෙන්න මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි කාල සීමාවකයි කියලායි සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒකේ තේරුම නොවැම්බර් 17 වෙනිදා දිවුරුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එයාගේ ඉතුරු කාලය තමයි යදින්නේ දැන් වර්තමාන ජනාධිපතිතුමා. ඒතොර එයාගේ දුර කාලය ඉවර වෙන්නේ නොවැම්බර් 17 නම් ඊට මාසයකට නොඅඩු ඔක්තෝබර් 17 මාස දෙකකට නොවැඩි සැප්තැම්බර් 17 එතකොට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 කියන කාල සීමාව තුළ ජනාධිපතිවරණය නියත ලෙසම පැවැත්වෙන්න ඕනේ ඒක නොපවත්වා සිටිය හැකි එකම ක්‍රමය පාර්ලිමේන්තුවේ 3 2ක් සහ ජනමත විචාරණකින් පමණයි හොඳයි ඒත් එක්කම අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ගේ කාර්යභාරය නිල බලය සහ ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙ පිළිබඳ විවස්ථාවේ මොන වගේ කියවීමක්ද කරන්නේ අනුප්‍රාප්ත ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා හා සමානමයි විධායක ජනාධිපතිවරයාට අදාළ වන බලතල කොතෙක් වේද? ඒ සියල්ල අඩු නැතිව අනුප්‍රාප්ත ජනාධිපතිවරයාට අදාළ වෙනවා එකක් හැර. මොකක්ද ඒක? ඔරිජිනල් ජනාධිපති කියන්නේ නීත්‍යානුකූලව ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිට පුළුවන් තමන්ගේ දුර කාලයේ අවුරුදු 4ක් ඉවර වුණාට පස්සේ කල් ඇතුව ජනවරම පතන්න. හා කලින් ජනවරමක් එන්න පුළුවන්. අවුරුදු දෙකමාරක් නෑ හතරයි. එතන හතරයි. පාර්ලිමේන්තුවේ දෙකමාර 4ක් ඉවර වුණාම කලින් ජනවර ඒ කියන්නේ ජනතාවගෙන් කලින් ජනවරම පතන්න පුළුවන්. එතකොට ওই විදිහට චන්ද්‍රිකා මැතිණිය 2000 එන්න තිබ්බ ඡන්දේ 99ට ගෙනාවා. 2005ට 2005 මහින්ද මහත්මයා බලයට ඇවිල්ලා 2011 තියෙන තිබ්බ ඡන්දේ 2010ට ගෙනාවා. දෙවනි වතාවෙත් අවුරුදු දෙකක්ම කලින් ඇවිල්ලා පරාද වුණා. ඒ කියන්නේ ඒ හැම වෙලාවකම මේ හිටපු විධායක ජනාධිපතිවරු කලින් අවස්ථාව දුන්නා එහෙම අනිවාර්ය නැහැ ඕනනම් පුළුවන්. උරගා බැලුවා. උරගා බැලුවා.
හරියා වැරදුනා. එතකොට කලින් ජනවරම පතන්න පුළුවන් කියන බලය අනුප්‍රාප්ත ජනාධිපතිට නැහැ. ඒක තේරුම මොකද්ද චතුරංග මහත්මයා? ජනතා ඡන්දයෙන් ඍජු ඡන්දයෙන් එන ජනාධිපති කෙනෙක් නෙමෙයි ඔබ. ඔබට හිමිවන්නේ අර ඔහුගේ ඉතුරු කාල සීමාව ගෙවීම පමණයි කියන තර්කය සාධාරණීකරණය වන තහවුරු වෙන තවත් නීත්‍යානුකූල තර්කයක් තමයි ඒක. එනේ කල්ැතුව ජනවරමක් පතන්නේ එයාට බෑ. මොන වගන්තියද තියෙන ව්‍යවස්ථාව ඒක පැහැදිලි කිරීමක් කරන බරපතල කාරණයක් දැන් බොහෝ දෙනෙකු නොදන්න කාරණයක් ඔබ කියන්නේ දැන් අනිත් ජනාධිපතිවරුන්ට කල්ැතුව කල් වේලාසනින් ජනාධිපතිවරණේ කැඳවන්නට පුළුවන් වුණාට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එලෙස කරන්නට බෑ. හරියටම නීතියානුකූල දිනේ තමයි කැඳවන්න ඕන. ඔබ එහෙම කිව්වා 33 34 ව්‍යවස්ථාව බලන්න. ඒ කියන්නේ ජනාධිපති කියන්නේ 30 31 32 ඒ හරියේ තියෙන ඊළඟ ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ කල්ැතුව කිසිසේත්ම ඒ බලය ඇර. එතන පැහැදිලිව කියනවා විධායක ජනාධිපතිවරයෙක් සතු මෙන්න මේ බලය ඇරෙන්න අනිකුත් සියලුම බලතල 31 1 ඌ වගේ ව්‍යවස්ථාවක 31 1 තියෙන්නේ. ඒ ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණේ කල් දාන්නත් බෑ, වේලාසනින් තියන්නත් බෑ, හරියට කොමිෂන් සභාව කියන දිනේට තියන්න ඕනේ. එතුමාට වන දවසක තියන්නත් බෑ. සම්පූර්ණ බලය තියෙන මේ අනුප්‍රාප්ත ජනාධිපතිවරයෙක් ඉන්නකොට ඒ ජනාධිපතිවරණේ කැඳවීමේ දින නියම කිරීමේ සම්පූර්ණ බලය තියෙන මැතිවරණ කොමිසමට. එතකොට මැතිවරණ කොමිසම දින තීරණය කරાવી. චතුර මහතා දැන් අනිත් කාරණේ තමයි ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳව කතා කරන. ඇතමුන් කියනවා ජනාධිපතිවරණේ කැඳෙව්වට පස්සේ ඒ අතරතුරක් ඕනනම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එහෙම වුණොත් කොමිසම් සභාව පැත්තෙන් ඔවුන්ට මේක කළමනාකරණය කරගැනීමේ බරපතල අවුලක් ඇති වෙන්නට පුළුවන්. ඇත්තටම ජනාධිපතිවරයාට ජනාධිපතිවරණේ කැඳවා තිබෙන මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට මේ මොහොතේ පුළුවන්. කොහොමද ඒක කතා කරමු? අය ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විසිරුවා හරින්න පුළුවන් අවස්ථා දෙකකදී ඇරෙන්න මූලික වශයෙන්. එකක් තමයි පාර්ලිමේන්තුව රැස් වෙලා අභිනවයෙන් රැස් වෙලා අවුරුදු දෙකමාරක් යනකම් බෑ. දැන් ඒක අදාළ නැහැ නේ මේ මොහොතේ. හරි. දෙවැනි එක ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ කථානායක බාර අරගෙන තියෙනවා නම් ඒත් බෑ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ දෝෂාභියෝග යෝජනාවක් පෙන්ඩින් නම් එතකොටත් බෑ. මොකද එතකොට පාර්ලිමේන්තුවට බලපෑම් කරවෙන්න පුළුවන්. ඒ අවස්ථා දෙක ඇරෙන්න අනිත් ඕනම වෙලාවක විසිරවන්න පුළුවන්. පාර්ලිමේන්තුව අවුරුදු 5යි වරුණාම ඉබේම විසිරෙනවා. ඒ කියන්නේ ලබන දැන් බිලිය බැලුව 2025 අගෝස්තු. එහෙම නැති ඕනම වෙලාවක පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිට පුළුවන්. හැබැයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරවන ප්‍රකාශයේම සඳහන් කරන්න ඕන නිශ්චිතව කරුණු දෙකක්. මොකද්ද? කවද්ද ඡන්දෙ තියෙන්නේ? පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන්නේ කවද්ද? අලුත් පාර්ලිමේන්තුව රැස් විය යුතුයි. ඒක ජනපතිට අභිමතානුසාරී බලයක් තියෙනවද මේ පාර්ලිමේන්තු මැතිවරණ දිනේ? ඔව්. ඒක අභිමතානුසාරී බලයක් තියෙනවා. හැබැයි මාස 3ක් ඇතුළත දිනයක් වෙනවා. ඒකයි එකම කොන්දේසිය. ඒ කියන්නේ විසිරෝණ දවසෙන් මාස 3කට අඩු දිනයකදී පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. 2019 ජනාධිපතිවරණ ජනාධිපතිවරයා පත් වුණන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරිලා කොවිඩ් අප්‍රේල් ඡන්දේ තියන් තිබේ. හැබැයි අගෝස්තු දක්වා ඡන්දේ අදිනවා මාස 3-4කින්. ඇයි ඒ ව්‍යවස්ථාව එහෙම නොතිබ්බ ප්‍රතිපාදනයක් කියලා? එතකොට මොකක්ද ඒ කතාව මං අහන්නේ? ඒකත් එක්ක මේ වගේ දෙයක් වෙන්න බැයිද ජනාධිපතිවරණයට? නෑ, එතන අර කල්ැතුව මේ පාර්ලිමේන්තුව කලින් අර නියමිත කාලෙට පොඩ්ඩක් කලින් එතන විසිරවීමක් සිදු වුණේ නැතුව අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පීරියඩ් එක ඇතුළේ තිබුණේ අවසාන විග්‍රහයේදී. ඒක තියෙන තිබ්බා නේද මේ මාස 3ක් ඇතුළත හෝ ඡන්දේ තියන්න ඕන. හැබැයි පීරියඩ් එක පැන්න නේද? ඒක ව්‍යවස්ථාවේ නැති කතාවක් නේද එළියට ගියේ එතනින්? ඔව්, එත ඒ වුණාට එතෙන්දී අර අවසානයේදී කියනවනේ දැන් අර මුල් වරට රැස් වෙන නියමිත දින ඉඳන් අවුරුදු 5ක් ඇතුළතනේ මේ පාර්ලිමේන්තුවේ නිල බලයෙන්ම බලය නැති වෙන්නේ. ඒ කාලෙට ළඟා වුන්නේ නැහැ. ඒ කාලේ පණින්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නේ නැතිද ජනාධිපතිවරණයට? හොඳයි, ඔබගේ කියවීම අනුව ජනාධිපතිවරණය කවදා තියෙයිද, කොයි කාලෙ තියෙයිද, කොහොම දෙයක් වෙයිද ඔබ දකින විදිහට ජනමත විචාරණයක් ගැනත් කතා වෙනවා. ඔබ හිටපු සහකාර මැතිවරණ කොමසාරිස් කෙනෙක්, නීතිඥයෙක්, ඔබ සමාජය පිළිබඳව දේශපාලනය පිළිබඳව කියවන්නෙක් විදිහට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක ජනාධිපතිවරණය කවදා කොයි කාලෙ තියෙයිද කොහොම වෙයිද ජනමත විචාරණයකට යයිද පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය දික් කරගන්නට නිල කාල කොහොම වෙයිද ඒක? ජනමත විචාරණයකට යනවාද කියන එක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ පාර්ලිමේන්තුවේ 3-2ක් ලැබිලා ලැබුණොත්නේ. ඒකද ඔබ ඔබලගේ දේශපාලන කියවීමකට අනුව මේ මොහොතේ එහෙම තොරතුරු තියෙනවද? ඉඩ 125ටත් අඩුයි මට හිතෙන්නේ. 175කට වඩා ඉඩ තියෙන්නේ නියමිත කාලෙට ජනාධිපතිවරණය එන්න. ඒතොර සැප්තැම්බර් අවසානයේ හෝ ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණය ඒවි. මේ පාර අලුත් අත්දැකීමක් වෙයි කියලාත් මට හිතෙනවා. මොකද ජනාධිපතිවරණ ඉතිහාසයේ 82 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 152.9යි. 88 ප්‍රේමදාස මහත්තයා 50.4යි. 94 චන්ද්‍රිකා මැඩම් 62.8යි. 99 චන්ද්‍රිකා මැතිණිය 51යි. 2005 මහින්ද මහත්තයා 50.1යි. යුද්ධ දිනලා 2010 දී 58යි.
සියර ගණන් මම කියන්නේ. ඊට පස්සේ 2015 මෛත්‍රී මහත්තය 51යි. 2019 ගෝඨාභය මහත්තය 52.25යි. මේ හැම වෙලාවෙම 50%ට ගියා කොහොම හරි. යන්තම් හරි ගියා. නූලෙන් බේරුණේ මහින්ද මහත්තයයි 88 ප්‍රේමදාස මහත්තයයි 88 දෙසැම්බර් 19. එතකොට මේ පාර තියෙන தත්ත්වය තුල ඔබතුමත් කොයි වෙලෙත් කියනවා පොළවේ මේ වෙලේ තියෙන தත්ත්වය අනුව මම හිතනවා 150 කියන එක කාට වුණත් අභියෝගයක් මේ වෙලේ. ඔබ කියනවා හිටපු සහකාර මැතිවරණ කොමසාරිස්වරයේ සහ නීතිඥයෙක් විදිහට ඉදිරි ජනාධිපති වර්ණයේදී කාටවත් 150 ගන්න බෑ කියලා. බෑ කියනවා නෙමෙයි බැරි පැත්ත තමයි දැන්ට තියෙන්නේ. එහෙම ලොකු භූමි නේ මම කෙලින් අහන්නේ. කෙලින් කියන්න බෑනේ දැන් ලොකු භූමිකම්පාවක් වගේ දෙයක් වුණොත් යන්දිලං වෙලා. මේ ලංකාවනේ මේ ශ්‍රී ලංකාව මේ තියෙන දැන් තියෙන தත්තේ අභියෝගයක්. දැන් තියෙන තත්ත්වය පැහැදිලිවම 150 කාටවත් මේ මොහොතේ නෑ. දැන් බැලූ බැල්මට මහ පොළොවේ පේන්නේ අනුරදිසා නායක සහ සජිත් ප්‍රේමදාස මොවුන් දෙන්නගෙන් දෙදෙනාගෙන් කාට වුණත් අමාරු 150 යන අභියෝගයක් ඔබ කියන්නේ. 140 45 35 ඔය අතර කරකිනවා මේ දෙන්නම. මේ මොහොතේ බෑ. මේ මොහොතේ මේක මං ඔබතුමා යවුවට කෙලින්ම කෝක කියන්න කියලා ලංකාවේ අන්තිම දවසේ කොහෙන් නාගයෙක් මතුවෙයිද දන්නේ නෑනේ. නාගයෝ මතුවුනොත් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. එහෙම නොවේවානේ. හොඳයි හිතෝතුනේ අද දවසේදී අපි කතා කරේ ඉදිරි ජනාධිපති වර්ණය පිළිබඳවයි. ජනාධිපති වර්ණය කල් දාන්න වර්තමාන ජනාධිපතිවරයාට හැකියාවක් රටේ නීතියට විවස්ථාවට අනුව තිබෙනවද නැද්ද යන්න පිළිබඳවයි හිටපු සහකාර මැතිවරණ කොමසාරිස් නීතිඥ චතුර උමගෙලිය මහතා සමගයි ඔබට ස්තුතියි. හිතෝතුනේ මේ වෙනසරණින් හමුතුරු ඔබට සුබ දවසක්.